සැදැති සුපින්වත් ඔබ සැමට. සදැවතිනේ ලෝපුරා ධර්ම සන්නිවිහෙදෙන කාර්යේ දෙන ජාතියේ බදුනාලිකාව, බෞධයා ආරූපවාහිනයසේ සෑම බ්‍රාස්පතින්දාදිනයකම සැදැහැති ඔබ වෙනුවෙන් සංවිහෙදනය කරන සසරින් නිවනට ධර්මදේශනා මාලාවේ අදට නියමිත දායිකත්ව සධර්මදේශනාව සමාරම්භ කරන්නටයි මේ සූදහනම. සුපරදු පරිදි අදදිනයේදීත් දේශනාව පැවැත්වීම සඳහා මෙ උතුම් දම් සභහමණ්ඩ පේට වැඩම කොට වදාල, කහපුල ස්ශ්‍රී සද්ධර්මාරාම මහාවිහාරය මර්දන් කල්ල කරුණාගල, චිත්ත විවේකාරාමය යන උබය විහාරාදීපති කම්මට්ඨානාචාර්ය පූජනීය තපවනයේ අරිය දජ ගෞරවනීය පින්වත්ස්වාමින් වහන්සේ අප හැම දෙනාමයෙක්ව සාධනාධ පවත්වමින් දම් සභහමන්ඩ පේවෙත පිළිගනිමෝ. සාධූසාධෝසාධෝ. සැදැවත් මේ අදතින මේ උතු වූ සද්ධර්ම දේශනාව සඳහා සැදැහැති දායකත්ව ගෙන කටයුතු කරන්නේ සසරින් මිදීමට වෙරදරන, කල්්‍යයාන මිත්‍රයන් කකිහිප දෙනෙක් විසින්. සමන්තා චක්කවාලේසු අත්‍රාගච්චන්තු දේවතා සද්ධම්මන් මනිරාජස්සසුනන්තු සග්ගමොක්කද. දම්ම සවනකාලු අයංබදන්තා, දම්මස්සවනකාලු අයංබදන්තා දම්මසවනකාලු අයංබදන්තා නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මාසම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතෝ අරහතුෝ සම්මා සම්බුද්දස්සේ සද්ධ බුද්ධි සම්පන්න කාරුණික පින්න්නුවත්නි පින්න්නස්ියලු දෙනාම තාමත්මට ශ්‍රෂ්ට පින්කමකට දායකත්තේ දර්මින් තමතමන්ගේ අපේක්ෂා බලාපොරොත්තු ඉෂ්ඨ සිදකරගන්නට උත්සාහගන්නවස්ථාවක්. සසරින් මිදීමට වෙරධරණ කල්්‍යාන මිත්‍රයන් කීප දෙනුකුගේ දායිකත්යෙන් මෙ ධර්මදානමේ පින්කම සිද කරනවා. ගාමත්ම වටිනා අවස්ථාවක් ජීවිතේ. ඒට හේතුවක් තියෙනවා එතමයි සබුද්ධ ශාසනයක් පවතින් ඇති දීර්ග කාලිකට පස්සේ අති දීර්ග කාලයකට පස්සේ පවතින සම්බුද්ධ ශාසනයක මනුස්සාත්ම භාවයක් ලැබීම බොහොම දුර්ලභ කාරණයක්. එවගේම සද්ධර්මය සමනය කිරීමට ලැබීම බොහොම දුර්ලභකානයක් කාරණයක්. ඒ ධර්මය තවත් ශාල පිරිසකට ෙදාහරෙන් ටලබීමත් දුර්ලභ කාරයඒ සියලුම් කාරයන් මෙ අවස්ථාව වි්ට සිද්ධ වෙන ධර්ම දේශනා මාලාවක් අපි දේශනා කරගෙනෙන්නේඒ සසරින් නිවනැට කියන මාතුර්කාව අටති දීරික කාලෙක්කිද මෙ ධර්ම දේශනා මාලාව සිද්ධ කරනවා මේ අවස්ථාව වෙනකට අප දේශනනා කරන නිික්්තිි විස්ුද්ධි පිළිබඳ දිට්ි කියනෙ දකිනවා සුද්දකයන්නේ පිරිසිද විසුද්ධකයන වඩාත් පිරිසිදුව වඩාත් පිරිසිදුව දැකගැනීම දිට්ටි විසුද්දියයි එ දිට්ටි විසුද්ධිය අපි පසුගිය ශතියේ දේශනා කළේ ශාස්වත දිට්ටි පිළිබඳව අදත් ඒ පි ළිබන්ඳව සුළුවෙන් කරුණු කාරණා දේශනා කල්ලා දිට්ි ච්චේද ික්්ටි පිබඳව දේශනා කරනවා. එ වච්චගොත්ත බ්‍රාහ්මණය බුදුරජාණන් වහන්සේ මොන ගහෙන්ඩාව. ඇවිල් අහනා පැත්තකින් වාඩි වෙලා ස්වාමීණ භාග්‍යතුන් වහන්ස ආත්මයක්තිීනවද සතාගතයන් වහන්සේ වචනයක් කත් කතා කළේ නේ ටිකක් කල බලලාංගිින්ද අහනවාම ාගහ සාත්මය නැති ඉස්සල්ලෑ හවා ස්වාමිණි භාග්‍ය තුන් වහන්ස ආත්මයක් තියන වදිග තතාගතයන් වහන්සේ වචනයක් කත් කතාකළේනේ ටක්ල බලාහිඳල නැවතහනවා සාමිණ භාග්‍ය තුන් වහන්ස එන ආත්මයන් නැති වචනයක්ත් කතාකේන ටිකක් කළ බලාගෙන හිටිය උත්තර දෙන පාටරන්න නැකිරලා ගේෑට නද හාමුදුරෝ මෙසියල් දැක්ක දෙකල තතාගතැන් වහන්සේ ළඟට ඇවිල් ලහන ස්වාමිණි භාගතු වහන්සේඇඒ වච්චගොත්තගේ ප්‍රශ්න විසඳුවේ නැත්ති. ආනම්ද වච්චගොත්ත ඇහව්වා ආත්මයක් තියෙනවද කියලා මං ආත්මයක් තියෙනවා කිව්වානං උච්චේද දිට්ටිගත්ත බමුණන්ගේ අරමණනි ඉටතු වෙන ත් තියෙන කිවන උච්චේද දිට්ටි කියලා කියන්නේ ආත්මයක් නෑ කියලා ගන්න සංකල්පය අදත් ලෝකේ එයාකාරයට බෙදි තිනවා. පරලවක් නෑ කියලගන්න අනාගත භවයක් නෑ කියලගන්න. එ දිට්ටිය එල්ලිලායින් එ දිට්ටි උපාදාන කරගෙන ඉන්න පිරිසක් අදත් ලෝකන්න බුදුරජාණා දේශනාක නනානන්ද ආත්මයක් තියෙනවාද කියලා හපු වෙලාවේ මං ආත්මයක් තියෙනවා කිව්වනං උච්චේද දිට්ටිගත්ත බමුණක් ත්‍රාත්මයක් තියෙනවා ආත්මයක් නෑ කියලා හපවෙලා මං ආත්මයක් නෑ කිව්වනං ශස්සත දිට්ටිගත්ත බමුණන්ගේ තාත්මයක් නෑ කිවන උ්චේද දිටිගත්ත බමුණන්ගේ අරුණ ඉට්ටුවේ ත්යක් තියෙනවා කිවවනං ශාස්ත දිිට්ටිගත්ත බමුණන්ගේ අරමුණ ටවෙන අනන්ද ම දිට්ටි දෙකෙන්ම බාහිරව දහම් දෙසෙනසෙල්ලා මැහ්ේ ආත්මයක් තියෙනවද ආත්මයක් තියෙනවා කිව්වනං ශස්ත දිට්ටිගත්ත බමුණන්ග අරමුණ වෙන ඇයි එගොලන් එල්ලිලා හිටියේ ආත්මයක් තියෙනවා කියෙන සංකල්පය ආත්මයන් නැද්ද කියලා හපු වෙලාවේ මං ආත්මයක් නෑ කිව්වනම් උච්චේද දිිටිගත්ත බමුණන්ගේ අරමුණ හිටතුවෙන ආනන්ද ම දිට්ටි දෙකටම වැටෙන් නැතුව මං මධ්‍යයෙන් ධර්ම දේශනා කරන්න ආනන්ද වච්චගොත්ත බමුණ ආත්මයක් තියෙනවද කියලාහපු වෙලාව ආත්මයක් තියනවා කිව්වනං මම සියලු සංස්කාර ධර්මයෝ අනාත්මයි කියලා විදර්ශනා ඥානය පිණිස දහම් දෙසන මට ඒ අනුකූල වෙනවා. ලොවතරවා බුදුරජාණන් වහන්සේ දහම් දෙස්සන්නේ සිරු සංස්කරධර්මය අනාත්මයි කියලා. තර සියලු සංස්කාරධර්මයෝ අනාත්මයි කියල දහම් දෙසන මට මම ආත්මයක් තියෙනවා කිවන ඒ මට ජැලපි නෝද කියන්න. ආර්තාන වච්චගොත් ඇහවා ආත්මය නෑ කියල මංග උත්තර දුන්න නම් ආයනම් මට අපිට පෙර ආත්මයක්ව බදන්හෙන ආත්මයන්නේ කියලා හොඳටම මුලා වනාකිවා එනිසා මං උත්තර දුන්න කිවා දැ මේ අපේ විසඳ ගන්නටෝන දිික්්‍යය විශුද්ධි වෙන්නේත කොට ආත්මයක් තියෙනවද ආත්මය නැද්ද දරජන්න ස දෙකම් ප්‍රතික්ෂප ක දෙම ප්‍රතික්ෂප කළ ආත්මයක් තියෙනවද කියන එක ඒකත් ප්‍රතික්ෂේප කළ ආත්මයක් නැද්ද එකත් ප්‍රතික්ෂේප කළ එම් කොහමද ලෝතරා බුදුරජාණන් වහන්ස දහම් දෙසන්ය. මහනෙනී උච්චේද හෙවත් අනාගත භාවයක් නෑ කියලා ඒ දිට්ටිය උපාදාන කරගෙන ඉන්න පුච්චලයන්ට ඉදිට්ටියෙන් ගැලවෙන්ඩ මම ඒතු පල දහම ඉදිරිපත්්චලින් ඒ හේතු පල දහම තුළ තියෙනවාඒ හේතු පල දහම ඉතාමත්ම නිවැරදිව දේශනා කරණ පටිච්ච සමුපපාදය තුළ ඒ පිළිබඳව ගිය සතිය දේශනා කළ උච්චේද දිට්කියෙන් ගැලවෙන්නේ කොහොමද කියන එක ඒ පිළිබඳව සුළුවෙන් දැන්ක් දේශනා කරන්න අවිච්්‍යාපච්චා සංකාරා සංකාරපච්ච විඤ්ඥාන අවිද්‍යාව නිසා සංස්කාර අපි අද්‍යාව තිබ පෙරභවය අපි විද්‍යාව උපදවාගෙන චත්‍රාර් සත්‍යය ධර්මය අපි අවබෝධ කරාන අපි අද මේ භව නේ පෙරභව අපිට අවිද්‍යාව තිබ්බනිසා අපි ඒ අනුව සංස්කාර ගොඩනෙගෝ සංස්කාරකයන රැස්සෙනදී කුසල සංස්කාර කුසල සංස්කාර අපි හැදුව ඒ ප්‍රතිඵලයක් වශයෙන් විඤ්ඥානය බැසගත්තා මවකුසි එනම් පෙරභාවයක් තිබා පුබ්බන්තිඥාන පෙරභාවයක් තිබා තර විඤ්ඥානපච්චා නාමරූපං නාමරුපච්ා සලාතන සලායතන පච්චා පස්සපච්චාද වේදනාපච්චා තන්හා තන්නහාපච්චා උපාධන දැන් අපට උපාධානය දැනුත්තින. ාධාන බව උපාධාන දික්්ටි උපාදාන අන්තවදු පාාන එහනම් උපාධානය නිසා සත්‍යය නැවත කර්ම කරනවා තැම මේ භවිත් කර්ම කරන මනාද පඥාබි සංකාර ඥාබි සංකාරානච්ාි සංරය ප්ඥාබි සංකාරයකිවෙක්කු සල්වලට අපඥ්ඥාබි සංකාරය කිවේ අකු සල්වලට ආනනිච්ඡාබි සංකාරය කිව්වේ පාාවචර ධාන වලට මේ කරුණ අප සිද්ධ කරගන්න සිද්ධ කරොච නැවත භවයක් හැදෙනවා ය අනාගත භාාවයක් ත වර්තමාන විඥ්ඥානය ප්‍රවෘතියක් තිනවා විඤ්ඥාණී කන මනස්ස මනසිකාරය සිත දැ අපි සිරු දෙනාගම් විඤ්ඥාණයක් මනසක්කවත් මනසිකාරයක් ෙවත් අරමුණු දැනගන්නා ස්භාවයක් නැද්ද තියෙනවා අපි සියලු දෙනාට වේදනාවක් නැද්ද විදීමක් වින්දනය තියෙනවා අපි සියලු දෙනාම යම් දෙයක් හඳුනාගන්න නැදද වර්ණවස හඳුනාගන්න ඒවගේ ඒ වේදනා සඥ්ඥානිසා සිත බලවත්යන්නේඇ සංස්කකාර ගොඩනැගන්නේ ති ත අපිට විඤ්ඥානයක් තියෙනවා නාමරුක දෙකක් තියෙනවාඒ වේදනා සං්ඥා සංස්කාර කියන්නේ නාම ත අපිට විඳීමක් තියනවා වි්ඥානයක් තියෙන විදීමක් තියෙන හඳුනා ගැනීමක් තියෙනවා සිත බලවත්වීමක් තියෙන එවැට කිව නාම කියන සියලු නාම ධර්මයන් මේ රූපයක් එක්ක තමයි සම්බන්දධ වෙලා සටරමහා දහතුන් එක සම්බන්ධ වෙලාති නමරූප දෙකක් තියනවා ද වර්තමා නික්ති න නාමරූප දෙකක්. ආයතන හයක් තිීනවා ඇස කන නාසය දිව සරීරය සිතේ ප්‍රවෘතිය හයක් තිෙන. එය හයට ස්පර්ස හයක් සිද්ධ වෙන. නොකැඩී සිද්ධ වෙන. නොබිදී සිද්ධ වෙන පර්ස හය නිසා වේදනා හයක් විදීම් හයක් තිෙන එහම් දැනට වර්තමානය වැනි ප්‍රවෘතියක් තියනවද පැවැත්මක් තිය. තරේ විදීම් නිසා ඇලෙනවා වෙදරපච්චා න්නා ඇලනවද ඒ ඇලන දේ පිළිබඳ උපාදාන කරගන්න දැ එලුුණ අනාගත ප නෑ කියෙන සිතු විල්ලි සමහර කෙක්ීම අනාගත භවය නෑ කියල එතුොට උච්චේද දිට්ටි ඇලුුණ අනාගත භවය නෑ එක උපාදාන කරගත්තා. පදිින් ගත්තා යාරම්මනි තදිින් ගත්ත නිසා කර්ම කළ කර්ම කළම නැවත භවයක් හෙදවා. කර්ම බා උපපති බව. කර්ම භව නිසාතම උපති භව සකස්සෙන්නේ කර්ම කරන්නේ නැත්තං උපති භවයක් හෙදන්නේ නෑ. ඒ කරන ප්ඥාබි සංකාර, ඒ කරන පින්ංවල් අනුව කාම ලෝකමනත සුගති හතෙන් එකක ප්‍රතිසඳගන්න. අපඥා බි සංකාර අකුසැල කර්මවල ප්‍රතිඵලවසයෙන් නිරය තිරිසෝ ප්‍රේතලෝකවල ප්‍රතිසඳිගන්න. ආනිච්ඡා බිස් සංකාර අනුව කනෙත් කර්ම ඒ අනුව අරූපාාවච්චර බ්‍රාහ්ම ලෝකවල ප්‍රතිසදිිගන්න දැත නාගත බා ඇත්තිනවත් ුදුරජාන් වන්සේ දේශනා කරන හේතුඵල සම්බන්ධයෙන් සිත නොකැඩී නොසිදී පවතින බව අවබෝධ වනොත් උච්චේද දික්්ටිය ගැලවෙන හේතුඵල සම්බන්ධය දැන් සංස්කාරයන්ට හේතුනේමකත් අද්‍ය විද්‍යාවටාවනක් බුදුරජාණන් වහන්සේ සියලු ආශ්‍රවයන් සයකරලා උපදවාගත්තය විද්‍යාව ආස්්‍රව ාශ්‍රව දිිට්ි ආශ්‍රව ැන සිලෝ ආශ්‍රවයන් සේ කල්ල උපදවාගත්වේ විද්‍යාව. ඒ විද්‍යාව උපදවාගත්ත වෙලාවෙේ ප්‍රකාශයක් කළ චක්කො උදපාද. ඥානං හුදපාද පන්ඥා උදපාදී. විච්චා උදපාද. ඒන අවිද්‍යාව මෙදන විද්‍යාවටාව විච්චා ද්දපාද අලෝකෝද පාදී. විද්‍යාවට ආවට පස්සේ තථගතයන් වහසේ විද්‍යාව උපදවාගත්තට පස්සේ ඥානයේ උපදවාගත්තට පස්සේ ප්‍රඥාව උපදවාගත්තට පස්සේ බුදුරජන් වහන්සේ කර්ම රැස් කලෙන්නේ. අවිද්‍යාව තියෙන තාක් කල් කර්ම රැස් කරන.ඒ කර්මවලට තමයි සංස්කරි කිවේ. ත අ විද්‍යාව උපදවාගත්තේ චතරාශත්‍යය ධර්මය අඔබද කර. දුක කියන කාරිසත්‍යය දුකට හේතුව සමුදය තෘෂ්නාව කියෙ කාරිසත්්‍යයඒත් තෘෂ්නාව සහමුලින්ම නැතිකිරීම නිරෝදේවත් නිවන කියන කාර් සත්‍යය එට මගාරියෂ්ටාංගික මාර්ගය කියන කාරි සත්‍යයක් එ චතුර ආර්ත්‍යය ධර්මය එදා අවබෝධ කරගත්තා එදැන් පස්සේ සතාගතයන් වහන්සේට ස්කන්ධ පංචක අත්තිබනාා ඇබැයි උපාදානස්කන්දය තිබෙන. පංචස්කන්දය තිබ. පංචි උපාදානස්කන් දෙයන්නේ. පංචකිව පහට උපාධානය අතහැරයා. තොට ස්පාදාානය අතහැරිහාම කර්ම රැස් කරන්නේ. කර්ම රැස් කරන්න ඇත්තං විඤ්ඥානයට පවතින්න බැහැ. විඤ්ඥානය පවති කර්මඋඩ. එනිසා තමයි මං ඉස්සල සඳහන් කළේ විඳන්නම හඳුනාගන්නවා. වේද සඥා වේදන සංඥාවට ප්‍රත්තිය වෙනවා සඥ වේදන සංඥා දෙකම සංස්කාරයට ප්‍රත්තිය වෙන ත වේදනා සඥා සංස්කාර මත විඤ්ඥාණය හදා පවතිනවා ත ්‍රතාගතයන් වහන්සේ වේදනාව දැනන විදිින්නේ සතාගතයන් වහන්සේ සම්මුතියෙන් සඥාව ගත්තාට මනසි නැහැ සංඥාව ඇල දකි සතරම හතු එනං හේතු පල ධර්මයන්ට අනුව විඤ්ඥාි පැවත්මත්තිී හේතු පල ධර්මයන්ට අනුව දෙක පැහැදිලිව දේශනා අවබෝධ කරගණ්ඩ තියන එදිනිදා ජීවිතය අවබෝධ කරගඩ පුළා ඇස්ද කරල බලපුහම් රූපයක්ක එකට මො ගහෙන නස තක් ේදෙන චක්ක විඥා යි සද්දය නිසා ස්සිතක් හදන සත විඤ්ඥානය මේ විං්ඥාන හැදෙන කාරේ ප්‍රායෝවිික ජීවිත්‍රයේදී හේතු පල ධර්මයටනු නාසේ ගන්දේ නිසා සිිතක් හෙද ගන විඤ්ඥාන. දිවයි රසය නිසා සිතක්හෙදෙන. චිව විඤ්ඥානය ප්‍රස දැනගැනීම සිේත. කයයි පහසයි නිසා සිතක් හැදනවා කයි විඤ්ඥාන මනස අරමුණ නිසා සිතක්හෙදන මනව විං්ඥානය. මෙ වර්තමාන ප්‍රවෘති එට අර සංස්කාරඋඩ විඳීම හඳුනා ගැනීම ඒ දෙක අනුව සංස්කර ගොඩනැගෙනවා විඤ්ඥානය උට හඳ පවතිනවා සංකාරපච්චා වි්ඥාන එනිසා තමයි තොරර වච්චගොත්තට උත්තර දුන්නේ නැහැබදුරජාණන් වහන්සේ ආත්මයක් තියෙනවාද ආත්මයක් තියෙනවා කියලා කියන්නේ සදාකාලික ඉස්තීර වෙනස් නොන දෙයක් ඒකට තමයි ආත්මි කියලය සදාකාලික ස්තීර වෙන නෝන දෙයක් ලෝක තියෙනවන ත් අනි දෙක තමන්ගේ කැමැත්ති හැරීට පවත්වන්න පුළුවන්ම් ඒකට ආත්මය කියන එනි සතමයි බුදුරජන්වහන්සේ වච්චගොත්තගේ ප්‍රශ්නයට උත්තර දුන්න ඇතිේ ආත්මයක් තියෙනවද කියලාහ වෙලාන්න ආත්මයක් තියෙනව කිව්වනම් සංකාරපච්චා විඤ්ඥානන් කියන ප්‍රශ්නය විස දන්නබෑ ත සංකාරපච්චා විඤ්ඥානන් කියන ප්‍රශ්නේති කොච්ර වෙලාමක් න අවිද්‍යාව කියන්නේ නාම ධර්මයක් නාම ධර්මයට ආශක චිතක්ෂණයයි ඒක චිතක්ෂණය තුළ ඉපද බිඳින්නේ අවිද්‍යාව සංස්කාරයන්ට ප්‍රත්තිය වෙලා ඇදොර චිතක්ෂණයක්ෙන් තපරයා ලක්ෂකට බෙදල එට තරැකඩි කාලය නාමධර්මය කාශ එ අවිද්‍යාව කියන ධර්මතාවය සිතේ උපදින්නේ තොර සිතේ ආශ්්‍යක චිතක්ෂණය අද්‍යාාවය ආශක චතක්ෂණය චිතක්ෂණයඇතු එිපද දෙමිඳනවා අපරේ ලක්ෂක බදුව තීටත් තඩ කෙටි කාලයත්තුල ලඉපද බිඳනවා.ය අවිද්‍යාව නෑම ති නාම ධර්මය හැබයි සංස්කාරයට ප්‍රත්්‍යය වෙලා එකන්නේ සිත බලවත් කරලා එක්ක් කුසල පැත්තට එක් අකුසලපැත්තට හැබයි ඒ සංස්කාරය අවිද්‍යාවගේ හේතුවේ පලයක් හැටියට හතගත්තටයටතියනෙ යි්ක ික චිතක්ෂණය. සංස්කාර කියන්නේ සිතේ ඇති වෙන ස්වභාවයක් එතුොර සිතේ ඇති වෙන යම් සභාවයක් ඇදද ඒ ස භාවයකට ආවිුසක චිතක්ෂණයයි රූපය කාශ චිතක්ෂණ දා හතයි ොරක් චිතක්ෂණයක් තුළ ඒ සංස්කාරය නිපද බිඳෙනවා හැබයි ප්‍රතිසන්ධි විඤ්ඥානයට ප්‍රත්තිය වෙලා භවයක්හදලා එකනේ අනාගත අන්්ඩ්ච ජලාබුජ්ජ සංසේදිජ ඔපපාතික හතර ස්ථානයකට සම්බන්ධ කරලා තමයි නිරුද්ධ වෙන්නේ නැති වෙන්නේ සංස්කාරය ඉපදුනේ අවිද්‍යාමනැමති හේතුවගේ පලයක් හැටියට සංස්කාරය ්‍රබ අවිද්‍යාවටත් හේතුවක් තියෙනවා ඒතම ආව ආමාශ්‍රව බවාශ්‍රව දි්‍යආශව ආශ්‍රව කියන්නේ ඇලෙනවා ඇලෙනව කියන්නේ තන්නාව ඒකටත් අශ්‍යකර තක්ෂණය තන්නාව ගොඩ නැගන්නේ සිත. ගොඩන ගනි සි ඒකටාශත් එක චිතක්ෂණය එක චිතක්ෂණය තුළ ඉපද බිඳන චන්දරාගය අවිද්‍යාවට ප්‍රත්්‍යය වෙන. ත අවිද්‍යාවනයම තිනාමධර්මය ආශ්‍රවයන්ගේ පලයක් ඇඩියට හටගත්තාට එක චිතක්ෂය ඉපද බිඳන සංස්කාරයයට ප්‍රත්්‍යය වෙලා මන මේ මගේ අති තිය ගැඹරුබව සංස්කාරයන් අවිද්‍යාවගේ පලයක් හැටියට සංස්කාරහට ගත් ට සංස්කාරයයට රැදින්න බැ චිතක්ෂනයක් තුළ එබපද බිඳෙනවා හැබැයි ප්‍රතිසන්දිී විඥ්්‍යායට සම්බන්ධ වෙලා දැන් එතකට ප්‍රතිසන්ධී විඤ්ඥාණයට සම්බන්ධවෙන්නේ සංස්කාර එතට ප්‍රවෘතියක් තියනමද වයෙන් භවයට තැ බවයෙන් බවයට නෑ කියගත් තනි ආත්මය තියෙනමද කියප ආත්මයන් නැද කිය එතට නෑකිවන් ආත්මය නෑ කිය ගත් කු උච්චේද දික්්ටිගත්තයි ත්මයන්න ඒ එක බව යන්නේ සතාගතන අසේ නැපෙන්න්නනවා කොහම දෙවෙන්නේ. අජජ පච්චා සංකරසං කරපච්චා මඥාන. ආයි ඉදිරිද පෙන්න්නන තන්නාපච්චා පා උපාධන පච්චා බව පාධානය නිසා කර්ම කරනවා කර්මේඩනුව යප්පති බවයක් හැද. එතන බව දෙකක්තිෙන. ත උපාධන මේ දික්්ටි උපාදාන දොර. උපාදාානයත් සිතේ ගොඩ නැගෙන සක්තිය සිතු විල්ලක් විතරයි. ඒකටත්තාක චිදක්ෂණය එක චිදක්ෂණයයක් තුළ ඉපද බිඳෙන වර්තමානේ අපි උපාදාානය කරගෙන ඉන්නවනි කාම උපාදාාන තියනවා ගොඩාක් දෙනා කුසල් සිද්ධ කරන්නේ බවපදාාන කරගෙන හොඳ භවයක් කදාගන්න බවපාදාන දිිට්ටිවල එල්ලිනා දිිට්ටි උපාදාන් ආත්මය නෑ කලගන්න ආත්මයක් තියෙනවා කිය ගන්න දිිටි පිටි බඳ මගේ ගේ සතය ගොඩක් දේශනා කලතින.ක ඒ අනුව ඒ සිතු විල්ලට ආශක චිතක්ෂණය හැබ උපාධන්නේ කියන ඒ නාමධර්මය චිතක්ෂය තුළ ඉපද දෙ බඳන්නේ කර්මයක් අදලා ඒක් ඒ කර්මයට ආශක කොච්චරව එක චිතක්නය ඉස්සල්ල දේශනා කළේ අත්ීත්ත භයෙන් වර්තමාන භවියට අවාකාරය දැන්දශනා කරන්නේ වර්තමාන බහය අනාගෙත භවයට අනාආකාරය මොකද පෙරබහ අපිට අවිද්‍යාවයි සංස්කාරයයි තිබ්බ නිසා ඒකඒ සංස්කාරයන්ගේ පැටලිලාපු විඤ්ඥානය අපි මෞකුෂණ පැස ගත්තා එත වට අතීත භහේ වර්තමාන භහය සම්බන්ධ කළ දුන්නා. එතු වඩ උච්ේද දික්්‍යය දුරුවෙනවද හේතුඵල ධර්මයට අනුව හේතුඵල ධර්මයන්ට අනුව මේ චිත්ත සන්තාානය කැන සිිත්ත නොකැඩී නොසදී පවතින බව අවබෝධ වනොත් විතරයි උච්චේදදු දික්ටිය දුරුවන්නේ. නොකැඩී නොසිදී පවතිනවා. ඒ පෙරබභවේ සංකකාරනය සප සදිි විඥානය අපි මවකසේ බැසගත්තතා. ඒ අනුව නාමරූප දෙක පටන් ගත්ත ක්‍රියාවේ යෙදුණ දැන් එතුකට අපිට විඥානී ප්‍රසදිි විඤ්ඥානය නාමරූප දෙකක් තියෙනවා ආයතන හයක් තියෙනවා ආයතන හයට ස්පර සහයක් සිද්ධ වෙනවා ස්පර සයෙන් අපි විඳිනවා ටික දැන් ර්තමාන තියවද තියනවා එතු වට විඳිනව නිසාපි ඇලන ඇ මෙැති නවතන්නක් පුළුවන්ගොන්න වේදනා රහතන් වහන් ේටත් දැනවා ඇවරහතන් වහසේ විඳන්නේ අපි වි විඳනවද ඇනෝ වේදනා පච්ච තන්නා විදින තැන ඇලෙනවා ඇන කිය සිතේන ඇන ඒජන තන්හා ඇලෙනවද ඒක තදිින් ගන්න උපාදානය ඒ අනුව කර්ම කරනවා එ පාදාානටක තක්ෂණයයි එක තක්ෂණය තුළ ඉපද බිෙන්නේ කර්මයකට ප්‍රත්තිය වෙලා එකට අයිසත් එක තක්ෂණයි එකති තක්ෂනයයි හැම උපති බවයක් හදන කාම සිතුවිල්ලක් නංගයි ඒ කාමය මූලික කරගෙන අප්ඥාභි සංකාරයක් නම් පිරිසල්ලෝකය ඒතලෝකය නිර පින්කමස් සිද්ධ කල්ල පින්කම උපාධාන කරගත්තා නම් පං්ඥාභි සංකාර තර කර්මයක් සකස්සලා ඒ අනුව සුගති හති එක ඇද වඩ ඒ දෙකමන ඇතුව කෙනෙක් අරූපාවිචර දොනයක් වඩන අක සඥාතන විං් නච්චායතන කිංඥාතන නිවසා සං ජයතන අරූපාවිචර දෙහානයක් හදනවා උපදවාගන්න ඒනුව බවක සම්බන්ධ කරනවා එ ්ඥාි සංකාරාබි සංකාරන එ ජාබි සංකාරඒ කර්ම කර්ම බවනිසාවඋපති භවයක් අනාගති නතුර වර්තමානය අපි ඔන්නම් ප්ඥාබි සංකාරයක් කරලා දිවලෝකහය හෝමනුස ලෝකයේ ප්‍රතිසති කන්න පුලා අපඥාබි සංකාරයක් අකුසල කර්මයක් අපට මතක් ුණත් අවසානවස්ථාව නිරය පිරිසන් ලෝකය ප්‍රත ලෝකය ඒ දෙකම පැට්ටගෙන්න්තිේ ලබ ්‍යායක් වඩන. ඒක අවසාන සිිතට අරමණු කරගෙන අර අරු පාච බ්‍රහ්මලෝක ප්‍රසන්තියන්න. දැන්යටකොඩ සිතේ ප්‍රවෘතිය අතී්‍යයි වර්තමානය සම්බන්ධ කලාාද සම්බන්ධ කලා සංකරපච්චය වින්න. තර වර්තමාන භවය යනාගත භවය සම්බන්ධ කරනවාද. එතකොට අතීත වර්තමාන අනාගතය. ත්‍රල්ම තුළ සිත නොකැඩී නොසිදී පවති නෝද ත ඒගා භව යනෑ කියන්නේ කො දැ පැහැදිත මේ පටි් සමුපාද ධර්මයෙන් බුදුරජාණන් වහන්සේ පහැදිලි කරනවා අතීත භවය පිළිබඳව දිට්ිය අයින්කරන ආකාරය වර්තමාන භවය පිළිබඳව දිට්ියායිං කරනාආකාරය අනගත භව පිළිබඳව දිට්ටිය අයින් කරනාආකාරය එත කොඩ අතීත භවයයි වර්තමාන භවය අනාගත භවය කියන්නේ කාලත්තරය. තර කාලත්තරය තුළ සිද්ධ වෙන්නේ ආත්මයක ගමන් කිරීමන්න නෙමේ ආත්මයන් නෙමේ කියන්නත් බෑ ආත්මයන් නෑකිව්වත් ඔච්චේ ආත්මයයක් තියනවා කිව්වත් සස්සත දිට්ටි දේකන අර වච්චගත් ඇහැවේ ස්වාමිනි භාගතුන් වහන් ආත්ම අතනක් කතාක්ලන ඇත්ර දෙන්නෙබ ආත්ම තිය කිවන ආත්මය තියෙනවා කිවනක් ශස්සත දිට්ටිගත්ත බමුණන්ගේ අරමුණ ඉතුවේනවා ආයන හරි බුදුරජන්ාහස පිළික් ආත්ම තියෙනවා කියන තර ශාස්ත ිට්ටිගත්ත බමුණන්ගේ අරමුණ ඉතුේනවා ආත්ම නෑකිවන අ වච්චකොත් ඇහවා සානි භාග්‍යතුන්හසේෙන ආත්ම නද ආත්මය නෑ කිවන උච්චේද දිිට්ටිකගන අන්න හනං පි කියන එක තමයි ුදුරජන් හන්සේ කියන් ආත්මයනෑ එක නීකව භවයන්නේ. දැ බුදුරජන් වන්ස පෙන්න්නනම් පටිච්ච සමමුපපාදය තුළින් අතීත භවෙන් වර්තමාන භවයටට එන හැඩි වර්තමාන භවෙන් අනාගත භවයට යන හැටිය. එතුර බවපච්චා ජාති ජාතිපච්චා ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමන සුපායාස සම්බවන්ති. ඒ ජරා මරණ සෝක පරිදේව දුක්ක දෝමනසයන් ලැබෙන කොට ආ්‍රට මා්‍රව එව විදි හොයනවා. හැබැ මිදෙන් හොයන්න නැවත නැවත එල්ලිල්ලා. කාමියන්ටැලිනවා. ව බවයන්ටැලන භවාාශ්‍රව චක්කරයක්තිෙන්නේ. එ මේකට කියැන බවචක්කරය. එමන සංසාර චක්කරය මේක මුලප පෙන්න්න බේ. අවිද්‍යාවටත් සේතුෝ. තියනවා ආශ්‍රව ආශ්‍රව විද්‍යාවට ප්‍රත්්‍යය වෙනවා. විද්‍ය ආශ්‍රවලට පත්වය වෙන ඇයි ආශ්‍රව කියන්නේ චන්දරාගේ චන්දය ැන කැමැත්තරගේ ැන එලනවා කැමැත්තෙන් ඇලනවද එලෙන්නේ විද්‍යාවට ආපු නැති හින්දා එලෙන්නේ දුකයි කියලා දන්නේ නැති නිසා. මේ දුකොල්ට හේතුව ඇලියම කියන එක දන්නේ නැති නිසා ඇෙනවාඒ හේතු අයින් කොරොත් පල නිරෝධයක්තියනවා කියලා දන්නේ නෑ ක දුකයක් ඥාන් දුක සම දෙයක් ඥානන් දුක නිෝධයක් ඥානන් දුක්ක නිරෝධ ගමිණී පටිපදඥාන පුබ්බන්තය ඥාන අපරන්තයයක් ඥාන පුබ්බන්තය අපරන්තයයක් ඥානං පටිච්ච සමුපාද ධම්මයක් ඥාන අවිද්‍ය ව හරි දැන්යද වඩ බුදුරජාණන් සිතාම ලස්සට ඉදිරිපටි කරනවා අතීත භවයක් තියෙනවා අතීත භවය මෙන්න මේ ආකාරයෙන් සිද්ධ වනේ යනුව වර්තමාන භවයටාව තොර වර්තමාන භවේ අපට තියෙන ටික දැනගන්න දැකගන්න මොනද අපට දැන් තියෙන. විඤ්ඥාණයක්තියනවා නාම රූප දෙකයක් තියෙනවා ආයතන හයක් තියෙනවා ඉස්පරස හයක් සිද්ධ වෙනවා විඳීමම් හයක් තියෙන. එහෙනම් විඳීම හය තුළ ඔන්න මෙේ නවත්තන්න පුළුව මනත ඉදිරියට යන්න පුළා. එනිසා තතාගතයන් වහන්සේ දේශනා කන්නවා මේ පඩිච්ච සමපාදය සන්ධදි තුනක් තියෙන. ංකාරපච්චා වි්ඥානන් කියන තැනතියන්නේ හේතු පලසන්දයක් ඒන සංස්කාරයන්ගේ හේතුයෙන් ප්‍රතිසන්ධි විඤ්ඥානය නමති පලය හරි එකකට මේ වේදනාපච්චය තන්නහා කියන තැනතියෙන්නේ පල හිතු සම්බන්ධයක් වේදන පලයක් එ පලය ඉස්පර්ශය නමති නාමධර්මය ස්පර්ෂයක නාමධර්මයයක් ස්පර්සය නැති නාමධර්මයයට ආශකජ තක්ෂණයයි එක චතක්ෂය තුළ එඉපති විඳන්නේ වේදනාවට විඳීමට ප්‍රත්තිය වෙලා. තර විඳීම කියන්නෙත් නාමධර්මයක් සිත තුළ ගොඩ නැගෙන්නේ විඳන්නේ සිතින්නේ කය උපකාර කරගත් ඇට විඳන්නන්නේ සිද කයික වේදනා මානසික වේදන කායික වේදනාව දැනන්නේෙත් මනසට මනසිං විදින වේදනාව දැනත් මනසට එහෙනම් මෙතන තියනෙ පල හේතු සම්බන්ධය කොහමද ස්පර්සය පලයක් හැටියට වේදනාව හටගත්තට වේදනාව ලඟින් නැවත්තුවත් තෘෂ්නාවට යන්නේ නැහ වේදනාවට ඇලෙන් නැතු ඉන්නවා වේදනාවට ඇලනවද වේදනපච්ච තන්නා එතනද ලයාන එතන තියන්නේ පලහේතු සම්බන්ධය ො වේදනාව නාධර්මයක ක්ෂනයඇතුල ඉපද බිඳෙන බිඳන්නේ තන්නට ප්‍රත්තියවෙෙන දෙහ මේක නවත්තන්න කොච්චරලා එකචි තක්ෂණය රාතන් වන්සට යන්න එකච තක්ෂණය හටගණඩයන්න එක තක්ෂණය නම් නවත්තන්න කොච්චරල නොද එකතක්ෂණය ඇ ඒෝක අපි තම තේරුම් ගතිනේ එ උච්චේද දිටි එක බවයක් නෑ කියල ගන්නවද තියනො කියල ගන්නවේ මේ දිිට්ට පාදාන එදා හැට දෙක් දිිට්ටි තිබ්බා. ඒ හැට දෙකක් දිිට්ටි දුරජාන්ය පහලමට හැටකක් තිට තිබ උච්ේද දිට්ටි තලි තරක් ස්ත දිිට්ි හක්සිල්ට පිරිතුරුදුන පටිච්ච සමුපාදී. ඔය පටිච්ච සමුපාදයන් තමයි තතාගත යන් වන්සේ සියලු ආශ්‍රිමන් සේ කලත් හැද යා මේ පූර නිවාසානුශුමති ඥානය රනිවා සනස්මති ඥානයේ අවස්්‍යයාමය උපදවා ගත්තේ එදහැදැ බෝධිමමු ලවාඩිවල් මධ්‍යම රාතිරය ්චුත උපතති යාානය සත්‍ය ්චුත වෙන පහළ වෙනවා. කොහොමද කර්මයටනු චුතවෙන පහල වෙන. ඒ දැක්ක එහෙනම් මේ තරන් අති දීල්ග සංසාරය මේ විදියට ඇවිද ඇවිදාව දැම් මොනා ීතුරු වෙලාතිෙ ඉතුරවෙච්ච දෙයන්නේ තවදුරටත් මේ කාරගෙන ගියල් අයි නැවතත් හැදෙනවා එ මේ නවත්තන්නේ කො ජරා මරණයට හේතු හෙව්වා ජරාමරණයක් තියනවද තියනවා දැ දිරන්න නැද්ද කැඩෙන් නැද්ද බිඳෙන් නැද්ද පලුදුවෙන්න නැද්ද විනාශ වෙන්න ඇද්ද චර බිඳි වසන්න එන මරණයක් නැද්ද ති ඔකට හේතු හෙව්වා මොකත් තිපච්චා ජරාර හටගැන්ම පහලවීම සකස්වීම තමයි ජරාමරණයට හේදු ද මේලෝකට ආව නැත්තා ජරාමරණයතිී නොද සෝක කනගට හැඩීම් වැලපීම් දුක්ක දෝමනස් සැන්තිී නොද එකක්වත් න එනම් දුරජාණන් වහන්සේ අවබෝධ කරගත් දහම හරිද උත්තරේ හරිද මහින් ජරාමරණයට හේතු ජාතියයි ජාතියට හේතු හේවා භවයි. බවතිී අනිතුන කාම බව රප බව අරෝප බව බවත්තරයක්ත්වී න. ඒ බවත්තයට වැටැන්නේෙ හොමති. කර්මයන්න නිසා කර්ම බවනි උපපති බව. කර්ම කරන්න මොන හේතුවක්ින් ද හෙවවා උපාදාන ස කර්ම කරනවා. දැඩිව ගත්තද අල්ල ගත්තද කර්ම කරන. උපාධානයට හේතු හෙව්වා තෘෂ්ණ. ඇලන එලෙන තැන අල්ගන්න ඒකට හේතු හවවා විඳිනවා විඳීමට හේතු හෙව්වා ස්පර්ෂයයි පස්සපච්චා වේදන ස්පර්සයනැතු මෙලොක කාඩත්ව දින්න බේ. ඉස්පර්සියට හේතු හෙව්වා ආයතනහයක් තියෙනවා. ආතනයට නිස්පර්ය සිද්ධවෙ. වෙන කොහට සිද්ධ වන ධිස්පර් දැනෙන්නේ. ආයතන ඉස්පර් සහයක් සිද්ධ වෙන. ආයතන හයට හේතු හෙව්වා නාමරූප නවරපච්ච සලාහිතන ආමරපවලට හේතු හෙවා ප්‍රසධි විඤ්ඥානයේ ප්‍රසන්ධි විඤ්ඥානයට හේතු හවා පෙරභව ගොඩ ගහගත්ත දෙ එක කරංගාවට පෙරභවය ගොඩ ගහගත දෙකක් මොනල් කුසල්කුසල් එයි එක කරගත්ත එතම සංකරපච්ච විඤ්ඥාන. සංස්කාරය හැදුවේ මොන හේතුවෙන්ද කිය බැලූ විද්‍යාාවනි සංස්කකාර හැතුුවන් නොතේරෙනකම මොකද ප්‍රවෘතිය දුකයි කියනක තේරුන්නේ මේ දුකට හේතු අයි කියෙ එක තේරුන්නෑ මේ හේතු අයිංකොරොත්ම පල නිරෝධයක් කියනෙ එක තේරුන් මාර්ග අප පෙනේ යාර්යෂ්ඨාන්ගික මර්ගය කියෙන මාර්ගය හගත්. දුකයි දුකට හේතුවයි හමදාම ලෝකතිනවා. බුදු කෙනෙක් විවෘත කරන්නේ දුක නිරෝධයයි දුක නිරෝධගාමිණි ප්‍රතිපදාවයි. එක නිවනයි නිවනට යන මගයි. දුක කියනක ලෝක හැමදාමතතින. එක හේතුවත් හැමදාමතින. තෘෂනාව. ක හමදාමතිීන. නිරෝදේ එ ෘෂ්නාව ශේෂයක්ත් නැතු අවසන් කරන ආකාරය පැහැදිලි කරන්නේ බුදු කෙනෙක්. එදුක නිරෝධේ එකටන මාර්ග්‍රික්් මාර්ග පැහැදිලි කරන බදුරජාන්මාන්ස මේ හේතු අයිංකරොත්ම පල නිරෝධයක් තියනවා. තුර අද්‍යාවට හේතුව ආශ්‍රභ පාදරයාමේ උපදවාගත්ත මකත් ආශරක ශරඥාන. තරපුර නිවාසානුස්මතිඥාන චති උප්‍රතිඥාන ආශ්‍රක ශරඥාන ත්‍රවිද්‍යා. ඒ විද්‍යාත්තුනත් එක ස හැත්තෑවක් පහළ වුණනා අනාධමත් කාලයක්තිස්සේ පුරපු පාරමිතා සරසංක කල්ප ලක්ෂයක් පුරාවට පුරපු පාර්මිතාවල බලඇත්ක්ක හැත්තතුනක් ඥාන පහල වනා ඇතමයි බුද්ධ කියන්නේ. එහනම් උච්චේද දිට්ටිය දුරුවන්න ශාසත දිට්්‍යය දදුරුවෙන්න්න නි ගහට ශාසත දිටිය කියන්නේ එනම් උච්ේද දිිටිය දුරුවවෙන්න ිච්චමමුක්පාදම ඔබෝධ කරගන්න ඕනේ ශස්සත දිට්්‍යිය දුරු කරන්න පටිච්ච සම්පාදම ඔබධ කරගන්න ඕේ චතුරාර් සත්‍ය තියන පි සපාද චතුරාර්ය සත්‍යතියන්නේ පි්චි සමපාදය තේරුම් ගණ්ඩ මංගේ එකක් කියනවා චතුරාර් සත්ත්‍යය මේ බය ඔබෝධ කරඩ ෝ නැන ඔව් ඒකම තමයි ඕනි මෙන්න බැලැන්ඩ දෙැ අපි කතා කලා විඤ්ඥානී ගැන. විඤ්ඥානයත් තියනුවයි විඤ්ඥානය කියැන අරමුණ දැනගන්නස් භාව එතකොට විඤ්ඥානයෙන් නිසා ප්‍රතිසන්ධ විඥ්ඥානය බැසගත්ත තැන ඉඳලා ක්‍රියාත්මක වුණේ නාම රූප දෙකනින්. ඕකමන් පැදිරි කල්ල දීරතියනො දශනා කීපයක මෞක ස ගර්ාෂය බැසගන්න ප්‍රසන්ධි විඤ්ඥානය එතන තකොර සූදානම් බලා තියෙනව එතන කලය කලෙක්නෙමයි ඒකට කියන ුක්තාානුව යුක්තාානුව ප්‍රත්සන්දි විඥානය යුක්තාානය සම්බන්ධ වෙනමත් එක්කම කලය පටන්ගන්නම නාම රූප දෙකේ වැඩීම පටන්ගන්න. නාම රූප දෙකේ වැඩීම පටන් ගන්න කොට වැඩීම නිසා ආයතන හයක් පහල වෙනවා. ආයතන හයක් පහල වෙනවා. ආයතනහයක් පහල වුනාාද ඒ ආයතන හැට ඉස්පර්සයක් සිද්ධ වෙනෝමයි කියයනවත්තන්න බේ. ඇස තියන තාකල් රූප ඉස්පර්ස වෙනවා. කන තියන තාකල් සබ්දිිෂ්පර්ස වෙනවා. නාශසිය තියන තාකල් ගද සුම ිස්්පර්ස වෙනවා. දිව තියන තාකල් රස ස්පර්ස වෙන සරීරයේ තියන තාකල් සීත ස ඉස්පර්ස වෙන. මනසතියන තාකාල් අරුණ ෂ්පර්ෂ වෙනවා. නැද. ආයතනහ තියන ඉස්පර්සහයයක් සිද්ධව වෙනවා මයි. ඉස්පර්සායක් සිද්ධ වෙනවා නම් විඳීම හය එහෙන් විඳනවා. ඇහෙ විදිනවා. ඇ සොන සුත් විදිවා දොම්න සුත් දිිනවා. රූපය අමනාපන දොම්නස්. රූපය මනරම් සතුටන සොම්නස්. ඇැබැයි කරූපය මනරම් දොම්නසුත්නේ එක ප්‍රියත්නෑ ප්‍රියත් නැත්ත මැදහත් සිතතුන් ාකාරිෙකට හෙසසිරෙන. එ එතු රිස්පර්ෂ හයක් සිින්ද වෙනවන විදීම් හයක් තියනවා. විඳීම් හයක් තිනවන ඇලීම් හයක් තියෙනවා. ඇලීම් හයක් තියනවන උපාධාන තියනවා. උපාන බව උපාධන දිටි පදාාන උපාදාාන තියෙනවන කර්ම කරනවා ර කර්ම කරනවන භවයක් හැදෙනවා. බවයක් හැදුනනම් එතන ඉදල පටන්ගන්නේ බවපච්චා ජාති පහල කල්ල දුන්නා එත නිඉදල තියෙන්නේ ජරා. මරණ සෝක පරිදේම දුක්ක දෝමනස් සඋපයශ දැන් විඤ්ඥානයට කැමති වෙලා අපි දැන් කොතන දැවිලා නැවතුනේ දැ නැවතිලායින්නේ ජාමරණගාව දැ නවතිලා නැද්ද දැ සෝක නැද්ද කනගාඩු නැද්ද හැඩීම් නැද්ද වැලපීම් නැද්ද කායික දුක් නැද්ද මානසික දුක් නැද්ද ප්‍රියන්ගෙන් වෙන්නීම් නැද්ද අප්‍රියන්නක්්‍රීම් නැද්ද කැමති දේ නොලැබීමම් අක මැතිද දෙවල් ලැබීම නැද දැ කොනද නතල සර දුක් දුක්್කේ දුක්್කේ විපරි නාම දුක්್කේ කියනව ැද්දද. නි ර ි ර ව ෙන් ස් ෙන් ප ක් ර ර ක් ර නැදද. සැපදේවා දුක්ද. ඒ මොනතරන් දේවල්දීල පෙරල න නි තර පෙ න නැද. චරද දවල්දී අපි මේක නිවැරදි පැත්තට ගණ්ඩ හැදුවට ගන්න බැහැ පෙරලන මාන පැත්තට ඒතමයි විපරිනාම දුක්කේ සනයක්ෂයක් ෂනයක් පාසා පෙරල නො එවි පරිනාම දුක්කය දුකේ දුක්කය දුකෙන් දුකායි ඇයි එකලෙටකට බෙත් අර ගැන තදරෙනකොට තලි ක්ඒට දෙල්ලට දෙකටම බෙත්තර ගෙන හොට ඒවා මොකක් හරි මානසික පීඩක් තමන්ගේ හිතවත් කෙනෙකුට යම්කාරදරයා දරුවයකට සහෝදරයකුට ඥාතියකට එමන තම් විපතා එ එද වරින්ව එතක් සංසාර දුකේ විපරිනාාම දුක්කේ 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 තියෙනච ඒ සත්‍ය ද සත්්‍යය ඒ ඇතිවන මොන හේතු හින්දච. අ ප්‍රතිසන්ධි විඤ්ඥානයහොඳයි. ගේ ඉස්සරහටුව පිච සඋපාදය ඉස්රහට පරීක්ෂා කරල බැලුවොත් ඕනවත් කරුණ කරගෙන නවත් අන්නේ දුක කියන තැන එක සත්‍යයක් එත නිහට යන්න බැහ. හැබයි ආපස්සට පරිීක්ෂා කොළොත් හේතු අහුෙනවා. විඤ්ඥාණයට හේතුව සංස්කාර සංස්කාරයන්ට හේතුව අද්‍ය අවිද්‍යාවට හේතුව ආශ්‍රව ආශ්‍රව කියන චන්දරාගය කාමයන්ට ඇල්ලිනවද කාආශ්‍රව භවයන් ඇලිනවද භවාශ්‍රව එකට තන්නාව කියැන සමුදාාරි සත්ය ආපස්සට පරිීක්ෂා කරන්න හවුන හේතුව චතුරාරි සතය දුකාරි සත්‍යය සමුදාාරි සත්‍යය තො ජරාමරණ සෝක පරිදේව දුක්කදෝමනස්සූ පයාස කියන දුකාරි සත්්‍යය නෙමේද ඒ ස ආරි සත්්‍යයක් ගිහිල නැත්ව තන න ංස්කාර හිල නවත් න්නේ තනමතමයි. ආපස්සට පරික්ෂා කලාම හේතු අහුවෙනවාද මකද හේතු සමුධාරි සතයේ ත තන්නාව කැන චන්දරාගේ චන්දය කැන කැත්ත රාජය කයැන්න එලනවා. එන ආපස්සට පරිීක්ෂා කලාම හේතුව අහුවෙනවා ඉස්තරාට පරික්ෂා කළහම පලි අහු වෙනවා. දැගෙන අර දුක කියන නමති පලය අයින් කරන්න නම් එදා බුදුරජාන් වහන්සේ පාන්දරයාම උපදවාගත්තේ ආශකිරඥාන සියලු ආශ්‍රයවන් ආශ්‍රවක්‍යන සියල්ලු දවල් පිළිබඳව චන්දරාගයි ක චන්දරාග අයින් කරා කියන තන්නයින් කළ. හැබැයි අයින්කරපු තන්නාව නැවත ඉපදෙ වෙන. අපි ඔවු ධර්මානුකූලෝ බලල ටික වෙලාවකට අපි අප මේකට ඇලෙන්ඩ හොඳන ඇලුනොත් අනිවාර්රයම් ආයි. පාන කරගන්න පාන කරගත් මයි කාර්ම රැස් කන්න ර්ම රස්් කකර පම අයිභවයක් හැදනවා අයිභවයක් ඇදනු තවා අයි පහල කරන පහල කර පහම ජරා මරණැටික තමයි හාම්බවෙෙන ක්ෂල හිෙම හිතනව වැයායල්ලන නෑ එදාම් බුදුරජන්වන්සේ අතහැරිය අතහැරපුදයා අල්ල ගත්තිනේ. අපි ඒ අවබෝධය තුළ අතහැර ඇයි ඕනම ධර්මතාාවයක් කාරගෙන ස්සරහට පරික්ෂා කරල බලන්න්න දුක කියනෙ තන්න නවත්තන්නේ. ආපස්සට පරක්ෂා කරල බලන්න හේතු අහුවෙන දැන් එතුකොට අප හේතු අයින් කරන්න ඕනේද නැද්ද ඒක තම බදුරජන්න්නවාශ දශනා කරන්න හේතු අයින් කරන්න පල නිරෝධයයක් තියනවා. එඒ පල නිරෝධය තමයි දුකේ අවසානය හේතුව චන්දරාගේ කැනම කක්ද තන්නාව. එතකට එක සමුධාරය සත්වයන මේේද තෘෂනාව ැන සමුදාරශත්ය හේතු අයින් කන්නවා හැබයි අපි හේතු අයින් කරන්නේ කවදද අකාලිකයි මේ දම කාලයක් නෑ. දැන් ඒසිියල්ල පිළිබඳ දොළහයි තියන්නේ තෘෂ්ණ වයින් කරන්න ඇස බාහිර රූප කන බාහිර ශබ්ද නාසය බාහිර ගඳ සුවඳ දිව බාහිර රසය සරීරය බාහිර පහස මනැස බාහිර අරමුණු පච්චර යිතියෙන්. ඒ චන්දරාගය හෙවත් රෘෂනාව දැන් අයින්කොළොත් හැබ චිතක්ෂණය ගන්න තන්නාවට අයිස කොච්චර තන්නාව කියැන් නාම ධර්මයක් දො ඒ ඒක නාාශයක චිතක්ෂණය ඉ එක චිතක්ෂණය තුල ඉපද බිඳනවා හැබ අය අයලන ප එක චිතක්ෂන තුළ ඉපද බිදනවා. ඒයි තන්නාව කියැන නාම ධර්මය එක ආශ චිතක්ෂණයයි අප හැලිල ගොඩක්වල ඉන්න බෑ එක චුතක්ෂණයක් තුළ එලනවා නැවත 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 නැව නවා එක චිතක්ෂයයක්තු ලිප බිඳවා එ තන්න වයිංකරන්ට කොච්ර වෙලක් කිය නවත් ීන හරි අමාරු පල ටන්න පොඩ් පොඩ පොඩ්ඩ පොඩ හරි ම ඉවර ගන්නඩ මේක හරි අමාරුව ක චුතක්ෂණයයන් ඇ හට ගන්ඩයනක චිතක්ෂනය අයින්කරට කොච්චරලක් කියෙන ජාන්සේ පිරිනවන් පාල දැන් අවුරුද දදා සයිසිය ගානක් ඇැබ තාම ඔච්චි තක්ෂණය තුළ අතහැරගණඩ බැරුුණා පිට ධර්ම දේශන අවසන් කරන කාලය විල්ලතිීන දැන්චේරනද සසරය නිමනට දැන්නිවනට මගකිවේ පැහැදිලිද තෘෂ්නාවම දුරවල කරන්නට බං කියන්නේ එදා අන දමුරුවත්කති තක්ෂණය තුල වසන් කළේ ඇයි? නි ධර්ම දේශන ධර්ම සංගායනට වාඩිවෙන්න දන්නනද කතා දම් අපට කොච්චර වෙලාවක් කියනදමකයින් කරන්න කල්පන කළ බල කවධාරයා අයින් කරන්්ඩ නවා. එ කවදහර අයින් කරන්න ඔන්න අදායිං කරහමි වරයි තම භාවි අවබෝධය තුළ අතහෙරයි තේෙනනවා මේ අයින් කරන්න ඩන ඕන කියන එක එහෙනම් ඒකාව ධර්ම දේශනාව සාෂත දීට්ටි. පිබඳක් කියන ච්චද දීටිය නෑන අයිතව භාවය නෑ කියන සිතුවිල්ල ඉවරයි. ඇත්ත තවබඇත්තින ඇබ තියන්නේ මොක හින්දල් මොන කාරණයක් හින්ද තියන තන්නාවන්ද සන්දරාගහින්ට. බලන්න චන්දය කියන කැමෙන් තරාග කියන්න එඇලනවා. බලන්ු කැලන තැන්ටික හොයාගන් ස්සල් ඇලන තැන්ටි අයි කරන්න ඒ එල්ලන තැන්ටික හොයාගෙන ඉවැස් භාවයදකින් ඇතුවට තමයින් කරගන්න පුල. නිසාර දෙයක් හාරයක් නැතිදයක් වටිනාකමන් නැතිදයක් කට තමයි අප ඇලෙන්නේ රූපත්තේ වගේ බේදනාවත්තේ වගේ සංඥාාවත්තය වගේ සංස්කරයක්ත්වය වගේ විඤ්ඥානත්ය වගේ. රූපවේදනා සං්ඥා සංකාර විඤ්ඥාන කියන ඒ ධර්මතා ප පහේ යතා ස්භාාවය දැක්කොත් තේරණ ඇලිල වැඩක්ම නෑකිර. තේරුමක්ම නෑලන එක කියලා තේරෙනවා එදාට චන්දරා ගැයින් කරන.හොදයි දායකත්වය සසරෙන් මිදීමට වෙර ධරන කල්්‍යාන මිත්‍රයන් කීප දෙනෙකුගේ දායකත්වයෙන් අරමුණ අප සැමගේ පරලෝ සැපත් යම් තාඥාති ඇදද ඒස්ියලු අයිට පින්ං එකස අත්තේවා කියල ප්‍රාර්ථනා කරනවා ධර්ම දේශනාය කළ ගරු දේශකයනන් වහන්සේගේ පාර්ථනා බෝධයකින් නිවනව බෝධිවේවා කියල ප්‍රාර්ථනා කරනවා අප අත්ති වදාළ ධරනාාගම කුසල ධර්මසාමිද්‍රයන් වහන්සේ ඇතුළු ප්‍රතිව ල ශීල්ම ස්වාමන් වහන්සේලාඩ ේ පිින් අනුමෝදධන් කරනවා මතික් දහම් මග අවඩන්නට උපකාරි කලාව සීල්ම කල්ලාාන මිත්‍ර වහන්සේලාඩ මේ පින් අත්තේවා කියල පාර්ථනා කරන මෙනම අරුමුණේතු තමයි අද දවසමේ පින්න් කමට දාය කාත්තය ාත එමනෑං රැස්් කරගත් තානන්තා ප්‍රමාණ පොනි ශක්තින් ඒ සෑම දෙනගේම පරලෝ සපත් යම් ඥාති සමෝහයක් ඇද එස් සියලු ඥාතයන් මේ පෙන් අනුමෝදන්නේවා පෙන් අනුමෝදන්නේමෙන් සුවපත්තේවායි සෑම කෙනෙක් ම තාතයික්මන් භවයකදී. උතුම් මූනිවනින්ම සැනසෙත්වා කියලා. ඉදම්මී ඥාතිනං හෝතු කියන ගාතාවන් කියට. ඒගේ දර් දේනය ක දේශ යන් වහන්සේ පාර්ථන බෝධීය කහින් වන්න ඔබදයකර පාර්ථ කරන පපත්තිේ දාල ධර්ණාගමක සල දම ස්වාමන් වහන්සේ තු ප ද ස්වාමන් වහන්සේ ට උතු ප නික්ති අන ෝදන් කරනා ප අන ෝදන් ම ස පත්තේවා ස් ල ස්වාමන් හන්සේල ති යික්මන් වයකදී උතුම් මෝනිවනින්ම සැනසෙත්වා කියල සාදු කියන්න ඒවගේ ම මෙතෙක් දහම්මග වඩන්නට උපකාර කලාව සියලම කල්්‍යාන මිත්‍රම. හන්සේලාට මේ තුම් පපුුණනිසාක්්‍යය අනෝදාධන් කන්න අප ප අනමෝධන්න්නේීමෙන්න්නේෙ සෑම කෙනෙක් මත් ස පත්තේවා එසෑම කෙනක්මත් ඉතායික්මන් භාවක දදිියඋතුම් මූනිවනින් ම සැනසිෙත්තුවා කියල සාදුත්කයැන් දෙව අන්ට පින්දින්න ආකා සට්ටා චබුන් මට්ටා දේවානාාගා මහිත්කා. දනාට මාසිර්වාද කරනවා. අභිවාදන සීලිස් නිච්චංවතා පචායිනෝ චත්තාාරෝ දම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුකංබලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්තිමීවෙත අතෝනි්බාන සම්පත්ති එමිනාති සමිච්ජතු.